රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. මෙන්න මේ අම්මා කියනවා රණසිංහ ප්‍රේමදාස මහත්තයා කියන දෙවි කෙනෙක් කියලා. මේ ආයක තමයි ඒ දිවංගත ඒ ජනාධිපතිවරයාට තමයි මෙයා පියානෝ කියලා කියන්නේ. පුතානෝ කියන්නේ චෝදනා නැති අපේ ජනාධිපති අපේක්ෂකට. මෙයා පියානෝ පුතානෝ සිතානෝ කියනවා නේද? සිතානෝ කියන්නේ ෆොන්සේකාට. හැබැයි පියානෝගෙන් බේරුණත් පුතානෝගෙන් බේරුණත් විමලෝ ඔය සිතානෝ එක්කනම් හැප්පෙන්නේ යන්න එපා විමලෝ. අපේ සිතානෝ කියන්නේ ෂුවර් නැති බඩුවක් නසර් රාණියා තමුන්නාසක ගෙදර තියෙන පරණ පියානෝකට අපේ සිතානෝ ෆීල් මාර්ෂල් මෝටාර් එකක් කියලා මෙතන ෂුවර් නැති මිනිහා යුද්ධේ කරන මිනිහා මිනිහට කිඳි දාලා අහුවෙන්න එපා. මොකද සිතානෝ ෂුවර් නැහැ. විමල් මහත්තයෝ මම කියන්නේ තමුන්නාසේ එක්කෙනෙක් ඇඟිල්ලක් දික් කරද්දී තමුන්නාසේගේ පැත්තට ඇඟිලි හතරක් දික් වෙනවා. තමුන්නාසේ විමල් මහත්තයෝ ලෝක හොරෙන්නේ ලෝකේ ආපු හොරෙන්නේ අපි දන්නවනේ හොඳටම. දිවාසා ඉදිකිරි මමතාශේ තමුන්ගේ අක්කටයි ඥාතින්ට දෙවල් බෙදුවේ. සජිත් මහත්තයා එකක් බෙදලා තියෙනවද ඥාතින්ට? එකක් බෙදලා නෑ අම්මේ තාත්තේ. එයා හරියට තමුගේ අමාත්‍යාංශය කරා. විමල් මහත්තයාට සජිත් මහත්තයා ඇලර්ජික් වෙලා තියෙන්නේ ඒක තමයි. මොකද ඉතාලි රස්සන්ට මනා කර්මනාකාරීත්වයෙන් නිවාස හා ඉදිකිරීම අවස්ථාවේ වැඩ කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. අද විමල් මහත්තයාට සජිත් දකිද්දී වහකටුරු වගේ වෙලා තියෙන්නේ ඒකයි. මේ ටිකේ මේ විවාද වලට මම කියන්නේ මම දැක්ක නාමල් රාජපක්ෂ මහත්තයා ඉන්න හදනවා සජිත් ප්‍රේමදාස මහත්තයෙක්. තමුන්නාසර මොකද කියන්නේ? ඒක කොහොමද කියන්නේ? නාමල්ට පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වාද කරන්න. අනිත් එක නාමල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකද? අපි අභියෝග කළේ ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපති අපේක්ෂකතුමාට. මම උතුමාට එක අභියෝගයක් කරනවා ගෝඨාභය මහත්තයෝ, තමුන්නාසේ විවාද වලට එන්නත් එපා, තමුන්නාසේ සංවාද වලට එන්නත් එපා. එක අභියෝගයක් රංජන් රාමනායකගෙන් පුළුවන් නම් මහත්තයෝ, තමුන්නාසේ කතා කරද්දී අර දෙපැත්තේ තියෙන ටෙලිප්‍රොම්ප්ටර් දෙකක් තියෙන්නේ අටක ටක ටක ගාලා යන්නේ අකුරු, ඒක නැතුව එක කතාවක් කරලා පෙන්නන්න ගෝඨාභය මහත්තයෝ. ටෙලිෆෝන් එකකට කතාවක් කරලා වෙන්නන්න ළඟදී මල කෙලියක් වුණා. අර කොහෙද කිරිබත් බෝඩ අපේ මිරිස්කුඩු කවුද ප්‍රසන්න රණවීර ළඟේ මීටින් එකේ කිරිබත් බෝඩ හර්ෂ මහත්තයෝ ටෙලිෆෝන් එකේ බලාගෙන මෙයා දැන් ආදරණීය අම්බිදාත්තේ යකි අරක කියෝ කියෝ තමයි කතාව කරන්නේ. හුටා මල කෙලියයි කරන්ට් එක ගියා. කරන්ට් එක ගියා අරක ඕෆ් වුණා. ටෙලිග්‍රෑම් ඕෆ් වුණා. ඊට පස්සේ තමයි මෙයා කිව්වේ අපේ ආමුදුරනේ මම යූරියා පෝර ගහලා යුද්ධ නවත්තනවා කියලා. ටෙලිග්‍රෑම් ඕෆ් වුණා කියන්න දෙයක් නැහැ. යූරියා පෝර මතකයි යුද්ධේ මතකයි. මේක ගලප ගන්න බැරි වුණා. ජන අපේ විපක්ෂේ මේ ජනාධිපති අපේක්ෂකතුමා කියලා කියනවා අපේ ආමුදුරනේ යූරියා ගහලා යුද්ධ නවත්තනවා. යකෝ ගොයම් මැස්සක් වද කරන්නේ යුද්ධෙද? හාක්‍රෝස් පටාස්ත බසුටි එම් බණහල්. ඊට පස්සේ ආයෙ ටෙලිකොම්ප්‍රේ වැඩ කරන්න ගත්තා. ඊට පස්සේ කියනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා සංචාරකයන් ගෙන්නනවලු. යකෝ සංචාර වෙන්නේ කැඩුම් බිඳුම් අබ්බලාදවල හොරිබිල යන්නේ සංචාර වෙන්නේ. සංචාර වෙන්නේ මෙහෙම කිහිලි කරුවලින්ද? Breaking.lk